හයි ඉතින් ඔයගොල්ලෝ අද මිස්ටර් ආයිටි ෂණික දනුමෙන් දැනගන්න හදන්නේ IP ඇඩ්‍රස් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් IP ඇඩ්‍රස් එකක් කියලා කියන්නේ හරියටම කිව්වොත් ජාලයකට, ඒ කියන්නේ කම්පියුටර් නෙට්වර්ක් එකකට ඔයගොල්ලෝ කනෙක්ට් වෙද්දී ඔයගොල්ලන්ගේ ඩිවයිසස්, ඒ කියන්නේ කම්පියුටර් එකක් වෙන්න පුළුවන්, නැත්නම් වාගේ මොබයිල් ෆෝන් එක වෙන්න පුළුවන් ඕන ඩිවයිස් එකක් වෙන් කරලා අඳුර ගන්න යූස් කරන ඇඩ්‍රස් එකට, ඒ කියන්නේ මෙන්න මේ වගේ ඇඩ්‍රස් එකකට තමයි IP ඇඩ්‍රස් කියලා කියන්නේ. ඉතින් IP ඇඩ්‍රස් එකක් නැතුව අපිට බැහැ ජාලයකට සම්බන්ධ වෙන්න. අනිවාර්යයෙන්ම IP ඇඩ්‍රස් එකක් තියෙන්න ඕනේ ඔයගොල්ලන්ට මොකක් හරි ජාලයකට සම්බන්ධ වෙන්න නම්. ඉතින් මේ IP ඇඩ්‍රස් පබ්ලික් IP ඇඩ්‍රස්, ප්‍රයිවට් IP ඇඩ්‍රස් කියලා කොටස් වලට බෙදෙනවා. ඒ වගේම IP ඇඩ්‍රස් මේ විදිහේ ABC කියලා ක්ලාසස් වලට බෙදෙනවා. ඉතින් ඔය පබ්ලික් IP ඇඩ්‍රස් ඔයගොල්ලන්ට යූස් කරන්න බෑ. පබ්ලික් IP ඇඩ්‍රස් එකක් ඔයගොල්ලන්ට යූස් කරන්න ඔයගොල්ලන්ට ISP කෙනෙක්ගේ, කියන්නේ සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගේ කාගේ හරි සහාය පතන්න ඕනේ. ඉතින් මේ ප්‍රයිවට් IP ඇඩ්‍රස් තමයි ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන් වෙන්නේ ඔයගොල්ලන්ගේ ගෙදර නෙට්වර්ක් එකේ හෝ ඔයගොල්ලන්ගේ ඔෆිස් එකේ වෙන්න පුළුවන් ඉන්ටර්නල් නෙට්වර්ක් එකට. ඒ කියන්නේ ඇතුලේ යූස් කරන නෙට්වර්ක් එකට තමයි මේ ප්‍රයිවට් IP ඇඩ්‍රස් යූස් කරන්නේ. ඉතින් මේ IP ඇඩ්‍රස් එකකින් කරන්නේ හරියටම ඒ ඩිවයිස් එක අඳුරගෙන ඒක ජාලයක් හැම, ඒ කියන්නේ ජාලයක් එක්ක සම්බන්ධ වෙන්න ඒ සම්බන්ධතාවය හදලා දෙන්නේ මෙන්න මේ IP ඇඩ්‍රස් එකකින්. ඉතින් මේ IP ඇඩ්‍රස් එකක් නැතුව ඔයගොල්ලන්ට ජාලයකට සම්බන්ධ වීමේ හැකියාවක් නැහැ. ඉතින් IP ඇඩ්‍රසින් ගැන තව ගොඩක් දේවල් තියෙනවා, ඒවා දැනගන්න අනිවාර්යෙන් මගේ මිස්ටර් IT YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයගොල්ලොත් එක්ක මම මේ හැමදේම කතා කරනවා. Thank you.